Sadhu, sadhu, sadhu. Avasarai Gauravaniya Swami Mahanse. Loka dharma lesa salakana dukha sapa labha labha yanadi abhyasuru karana akarya utum rahatan wahanse kenek ewa avabodha karana akaryat pahedili kala denna puluwanda. Loka dharmayan kiyala kiyanne mahathyo ashta loka dharma kiyala thiyenawane hama kenekuma podu dharmatawayan. Ethe loka dharmatawayan kiyana deka manusyayata vitarak podu dharmatawayan nemeyi. Manusyaya weva deviya weva me tirisan satek weva satarapaya satwek weva me sayama kenekotama ඒ පොදු මනුස්ස ධර්මතාවය පොදු ධර්මතාවය. ඒ කියන්නේ දුක් සැප නිඳා අපහාස කීර්ති ප්‍රශංසා ලාභ අලාභ යස ආයස තේන මේ සෑම දෙයක්ම ලෝකයට අයිති වූ ධර්මතාවය. තේනවා? මේවා මහත්යාට අයිති ධර්මතාවයන් නෙමෙයි. තේනවද? නමුත් මේ ලෝකයට අයිති ධර්මතාවයන් අවිද්‍යාව නිසා අපි හැම වෙලාවම අපේ කරගන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් ලෝකේ ඉන්නවනම් රහතන් වහන්සේ කිසිම අවස්ථාවක මේ ලෝකේට අයිති ධර්මතාවයන් තමන් දෙයක් බවට පත් කරගන්නේ නැහැ. තේරෙනවද? රහතන් වහන්සේ ජීවත් වෙන සමාජය තුල දුක තියෙනවා. තේරෙනවද? අනිත් මිනිස්සු දුක් විඳිනවා, ලාභාලාභ විඳිනවා, කීර්ති ප්‍රශංසා විඳිනවා, යසායස විඳිනවා. නමුත් රහතන් වහන්සේ ඒවා තමන්ගේ දෙයක් බවට පත් කරගන්නේ නැහැ. ඒතොර එහෙමනම් මහත්යලා නිරේතුරු මහත්යෝ ලෝක ධර්මයන් මගේ කරගන්නේ කුමක් නිසාද? පස්සේ නිත්‍ය වශයෙන් ගන්න නිසා තේනවා. ඒතර පස්සේ කියන්නේ මොකද? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුන එකතු වෙන තැන පස්සේ. පස්සේ කියලා කියන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණා. දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරපු තැනදී අන්න ලෝක ධර්මයන් මගේ කරගන්නවා. ඇසුණ දේ තෘෂ්ණාවෙන් තෙත් කරන තැනදී අන්න ලෝක ධර්මයන් මගේ කරගන්නවා. දැනුණ දේ තෘෂ්ණාවෙන් තෙත් කරන තැනදී අන්න ලෝක ධර්මයන් මගේ කරගන්නවා. ඉන් මෙහා මාත්‍යෝ අපි නිරේතුරුවම රහතන් වහන්සේ හැර ඉන් මෙහා සෑම කෙනෙක්ම නිරේතුරුවම මේ ලෝක ධර්මයන් තමන්ගේ කරගෙන තමන්ට අයිති නැති ධර්මයන් නිසා දුක සහ සැප දෙක තුල ඉඳගෙන නිරේතුරුව භවයට යන්නා වූ සංස්කාරයන් සකස් කර තේරෙනවා. එනිසා සකස් කරගන්න සෑම සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ඉදිරියේදීම අපි නිරේතුරුවම භවය සකස් කරගනිමින් තමයි ඉන්නේ. මාත්‍ය අද දවසේ උදේ ඉඳන් මේ මොහොත දක්වා කුමක්ද කළේ? ලෝකයට අයිති වූ ලෝක ධර්මතාවයන් මාත්‍යාගය කරගෙන ජීවත් වුණා. තේරෙනවා? සැපසෙව්වත් ඒ වගේම දුක ලැබුණා, උපේක්ෂාව කියන කාරණා ලැබුණා. මේ සෑම දෙයක්ම ලෝකයට අයිති දේවල්. ඒ ලෝකයට අයිති දේවල් නිරේතුරුව මර පස්සේ නිත්‍ය වශයෙන් ගැනීම නිසා සකස් වෙන විඳීම තුළ මාත්‍යා මාත්‍යාගය කරගන්නවා. එනිසා නිරේතුරුවම ලෝක ධර්මයන් නැති ලෝකයටයි. ඒවා සාරා සංක කල්පසියක් කෝටි ප්‍රකෝටි ගානක් ලෝකයේ තුල පවතින දේවල්. එනිසා මේ ලෝකයේ තුල පවතින දේවල් ලෝකයටයි දේවල් හැටියට තියෙන්න ඇරලා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම පස්සේ කියන දැනින් අනිත්‍ය කියන තැන මතු කරගෙන ලෝකයටයි ධර්මයන් අපේ ධර්මයන් බවට පත් නොකරගන්න.